කිසිම කෙනෙක්ට පොතේ මේක ලිව්වේ නැහැ නැහැ කියලා ගැලවෙන්න හේතු කියන්න බෑ මොකද මේ පන්තියේ රිපීට් වීඩියෝව ඔයාගේ ගෲප් එකට ඇතුළත් කරනවා ඒ නිසා කිසිම කෙනෙක්ට මේ මගහැරෙන්න විදිහක් නැහැ අන්ති පටන් ගත් සැනින් ඔයාගේ පොතේ මේවා නෝට් එක දෙවිලා තියෙන්න ඕන ඒ වගේම මම ඔබට කියන්නේ අදින් නීතිය ලිහිල් කළ සැනින් කියන්නේ ආහාර ද්‍රව්‍ය මිලදී ගන්න ඒ වගේ අවස්ථාවලදී මම පන්තියෙන් ටියුට් එකක් තියෙනවා ටියුට් එක ඇවිල්ලා ගන්න ඔයාලට අලුත් පාඩමක නිබන්ධනයක් ඒක මම ඔයාලට ගෲප් එකට මැසේජ් එකක් දාලා ඒ සම්බන්ධයෙන් දෙමත් කිරීමක් කරන්න හොඳයි අපි දාගන්න අද දවසේ මාතෘකාව දාගන්න මාතෘකාව මේ ටික පුතේ පොතේ ඉර වෙලා තියෙන්න ඕන පන්ති පටන් ගත්තා මම ඒව බලනවා කොහමදත් අපිට මේ නොවැම්බර් ඔන්ලයින් දෙසැම්බර් ඔන්ලයින් ජනවාරි 5 වෙනි ඔන්ලයින් පෙබරවාරි ඔන්ලයින් නේ මාර්තු විතර වෙයි පටන් ගන්න ඒ නිසා මේ දැන් ඔයාලා බලන්න මේ A level විභාගේ කිසිම විෂයක් ලයියලා කල ඉන්නව නම් අහන්න කිසිම විෂයක් ලේසි වුණේ නැහැ කිසිම විෂයක් ඔයාලා ලේසි වුණේ නැහැ එතකොට මාස ගාණක් දැන් ගිය අවුරුද්දේ අර බෝම්බේ සිද්ධියේ හින්දා එතන කාලයක් වැහුවා ඊට පස්සේ මේ අවුරුද්දේ මෙතන මේ කොරෝනා ගැටලුව හින්දා කාලයක් වැහුවා ඉතින් එහෙම වහලා තියෙද්දි විභාග ලේසි වුණෙත් නැහැ එතකොට පුතේ දැන් මේ සැරේ උසස් පෙළ විභාගේ බලන්න මේ පාර විභාගේ කල්ගියෙත් නැහැ ඒකේ ඒ ආකාරයෙන් තිබ්බා සාමාන්‍ය පෙළත් එහෙමයි වෙන්නේ ජනවාරි හෝ උපරිම වුණා තව මාසයක් පස්සට දායි ඒක දැන් 10 වසරේ ඉඳලා 11 වසරේ නැහැට ඒක දෙසැම්බර්ක තියෙනවා එතකොට හිතන්න යාළුවා 9 වසරේ දෙයාලට කොච්චර මගේ ඇරුණාද 10 දි කොච්චර මගේ ඇරුණාද විදියට හිතන්න කොච්චර මගේ ඇරිලා තියෙනවද කියලා නමුත් ඒක විභාගෙදී අදාළ වෙන්නේ නැහැ විභාගෙදී ඒ විභාග ස්ටෑන්ඩඩ් එක නැත්තම් ඒ තියෙන විභාගයේ තියෙන ක්වොලිටි එක ඒ ආකාරයෙන්ම තියෙනවා කිසිම හේතුවක් මත මේක අඩු වෙන්නේ නැහැ ඒ නිසා සියලුම ඒ පිළිබඳව දැනුවත් වෙන්න නැත්තම් හිතන්න පන්ති පටන් ගත්තාම අපි වැඩ කරනවා පන්ති පටන් ගත්තාම අපි ලියන්න පටන් ගන්නවා එතපා මොකද මේ ගත වෙන තප්පරෙත් ඔයාලට ඉතාමත් වැදගත්නවා හොඳයි දාගන්න සියලු දෙනා මාතෘකාව දාගන්න සියලු දෙනා මාතෘකාව මේක සියලු දෙනාගෙන් පොතේ තියෙන්න ඕන විවිධ ශේෂ්ත්‍රයන්හි විවිධ ශේෂ්ත්‍රයන්හි විවිධ ශේෂ්ත්‍රයන්හි තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ භාවිතය ඔව් පන්තිය ලියන පොතේ කරන්න එක්කවන්න වෙන පොතක් තිබ්බොත් නැතයි පන්තිය ලියන පොතේ කරන්න ඒක ගැටලුවක් නැහැ විවිධ ශේෂ්ත්‍රයන්හි තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ භාවිතය විවිධ ශේෂ්ත්‍රයන්හි තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ භාවිතය
විවිධ ක්ෂේත්‍රයන්හි තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ භවිතය. විවිධ ක්ෂේත්‍රයන්හි තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ භාවිතය. Udah, apa yang katakan ne? Me turut-turut ha sanniwedana takshane. Oh, English medium karena me kalian ne alaga English medium note kemana panti itu denna. Ni bandane teh kat pertelah denna. English medium mat me kalian ne. Oh. Vivida sesrayan hi turut-turut ha sanniwedana takshane bahagia. Udah, bude. Mama deng kila den dian ne me toroturu ha sanniwedana taakshane ඇත්තටම ගත්තොත් අද කාලේ හැම ශේෂ්ත්‍රයකම පාහි වෙනවා නැති එකක් නැති තරම් ඒ කියන්නේ toroturu ha අද කාලේ toroturu ha sanniwedana taakshane භාවිතයට ගන්නෙ නැති ශේෂ්ත්‍රයක් නැහැ හැම ශේෂ්ත්‍රයකම ඒ කියන්නේ ගොවිපලේ ඉඳන් කුඹුරේ ඉඳන් පුතේ ගත්තාම මේ toroturu ha sanniwedana taakshane කියන එක භාවිතා වෙනවා Lian ke taruhat dala, wartamani edi, wartamani edi, toroturuha sanniwedana takshanaya. Wartamanedi toroturu ha sanniwedana taakshanaya wartamanedi toroturu ha sanniwedana taakshanaya taakshanaya sama Sama shape shape kama pahe. Oh, kumari andona. Silitra ngem pote meka ti andona. Sama shape shape kama pahe. E wagi mata wani wedi nekara me ikola hawa sere lamai. Dan meka ti andona nga villa me ඒගොල්ලෝ අට හැමාරෙන් පස්සේ තින්ද සෑම ශේෂයකම පහේ භාවිතා කරයි භාවිතා කරයි භාවිතා කරයි. එවැනි එකටමයි. එවැනි. එවැනි. Sesra kihipayak, eveni,
ශ්‍රේෂ්ඨ කීපයක් පහතින් දැක්වේ. එවැනි ශ්‍රේෂ්ඨ කීපයක් පහතින් දැක්වේ. එවැනි ශ්‍රේෂ්ඨ කීපයක් පහතින් දැක්වේ. හොඳයි පුතේ, දැන් අපි කතා කරන්න මේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය භාවිතා කරන ශේෂ්ත්‍රයන් පිළිබඳව. ඇත්තටම මේක හරි ලේසි. මොකද ඒක ලේසි කියලා කියන්නේ මේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය භාවිතා කරන ශේෂ්ත්‍රයන් ගැන කතා කරනවට වඩා අපි භාවිතා නොකරන ශේෂ්ත්‍රයන් ගැන හෙව්වොත් එහෙම කිසිම ශේෂ්ත්‍රයක තොරතුරු හා සංනිවේදන තාක්ෂණය භාවිතා කෙරෙන්නේ නැතුව තියෙන්නේ නැහැ. ඒ කියන්නේ සරලව ගත්තොත් සෑම ශේෂ්ත්‍රයකම තොරතුරු හා සංනිවේදන තාක්ෂණය භාවිතා වෙනවා. මට ඔයාලා කියන්න ඕන ශේෂ්ත්‍රයක් මම කියනවා. ඒකට කොහොමද තොරතුරු හා සංනිවේදන තාක්ෂණය භාවිතා කරන්නේ කියලා. හොඳයි. ඊට පස්සේ පුතේ දැන් අපි කතා කරනවා එවැනි ශේෂ්ත්‍ර කීපයක්. අපිට ඉස්සල්ලාම ගන්න පුළුවන් අපේ රජය ගැන, රාජ්‍ය ගැන. දැන් ඔබ දන්නවා අපේ රජය නැත්තම් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරාජ්‍ය. මේක පුතේ අපිට ඉස්සර සාමාන්‍ය රජයේ වැඩක් කරගන්න අපි අනිවාර්යෙන් රජයේ ආයතනයකට ගිහිල්ලා. ඔයා දන්නවනේ අනිවාර්යෙන් අපි රජයේ ආයතනයකට ගියොත් එහෙම ඉන්න බලාගෙන යන්න ඕන. උදාහරණයක් විදියට උදේ යනවනම් අනිවාර්යෙන් දවල්ට කන්න බත් ටික ඔයා බඳගෙන යන්න ඕන. මොකද එන වෙලාව ෂුවර් නැහැ. නමුත් අද පුතේ අද තියෙන තාක්ෂණයේ දියුණුවත් එක්ක මේ සෑම ආයතනයකම පරිගණක ගත කරලා සහ ඊට අමතරව සෑම සේවාවක්ම පාහේ අපිට ඔන්ලයින් ලබා ගන්න පුළුවන්. දැන් හොඳම උදාහරණයක් අපිට ගන්න පුළුවන්. දැන් ඔබ දන්නවා පුතේ මෝටර් වාහන ලියාපදිංචි ලයිසන් ගන්නවා කියන සෑම බයිසිකලයක්ම වාහනයක්ම ඕනම එකක් අවුරුද්දකට සැරයක් ඒ අදාළ ගාස්තු ගෙවලා ලයිසන් කරන්න ඕන. එතකොට මේ ලයිසන් කරන එකට අපිට යන්න ඕන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. හැබැයි මේ ක්‍රමවේදය ඔස්සේ පුළුවන් අපිට ඔන්ලයින් කරන්න. මම මේ සරල උදාහරණයක් කිව්වේ නැතුව මේ ඊරාජ්‍ය කියන්නේ ඒක නෙමෙයි. ඊරාජ්‍ය කියන්නේ ලොකු කොටසක්. ඒ පිළිබඳව මම ඔයාලට මේ කොටසේදී මම ඒකත් කියලා දෙන්න. මම සරල උදාහරණයක් ගත්තේ ඒ එකම පුතේ අපි අංක 1 කියලා දාගන්නක ඊරාජ්‍ය අංක 1 ඊ රාජ්‍ය ඊ ගවර්න්මන්ට් මේ වචන නම් ඔයාලා අහලා තියෙන්නේ. ඊ ගවර්න්මන්ට් ඊ රාජ්‍ය ඊ ගවර්න්මන්ට් ఈ రాజ్య ఈ గవర్నమెంట్ ఇక్కడ ఉదే ఒక దన్నవ අපේ මේ කර්මාන්ත ශේෂ්ත්‍රය ගත්තාම කර්මාන්තය ඇතුළු කර්මාන්තය ඉඳන් ගත්තාම ඇඟලුම් කර්මාන්තේ ඉඳන් ගත්තාම පුතේ මේ අපේ සියලුම කර්මාන්ත ශේෂ්ත්‍රයන් ගත්තාම මේ සෑම එකකම අනිවාර්යෙන් මොකද්ද පරිගණකය භාවිතා වෙනවා. එතකොට අපිට ඊගාවට ගන්න පුළුවන් කර්මාන්ත ශේෂ්ත්‍රය. මට මතක ඇති ඔයාලට මම පන්තියේදීත් පෙන්නවා කර්මාන්ත යටතේ උදාහරණයක් ඔයාලට මෝටර් වාහනයක් හදන හැටි මම ඔයාලට පෙන්නවා. ඒක පුතේ ඔයා මතක් කරලා බලන්න බහුතරයක් තිබ්බේ රොබෝලා. බහුතරයක් තිබ්බේ රොබෝලා විසින් තමයි මේක නිර්මාණය කරන්නේ. මම ඒක පන්තියේදී පෙන්වුවා. පෙන්වුව නැති කෙනෙක් ඉන්නවා නම් මම පන්තියේදී අය පෙන්වුව නැති කෙනෙක් නැති තරම් මම ඔයාලා ඔක්කොටම පෙන්වලා තියෙනවා. හොඳයි. ලියන්න අංක 2 කර්මාන්ත ශේෂ්ත්‍රය. කර්මාන්ත ශේෂ්ත්‍රය.
කර්මාන්ත ශේෂ්ත්‍රය. කර්මාන්ත ශේෂ්ත්‍රය. හොඳයි. මේකේ වාට බලපු නැති කෙනෙක් ඉන්නවා මම පොඩ්ඩක් ඒක පෙන්වන්න. මේක මේ නිකන් සාමාන්‍ය වීඩියෝක් විතරයි. වාට දාලා අවබෝධයක් ගන්න. මේ බණ්ඩ දැන් මෙතන මේ රූප සටහනේ. මෙතන පුතේ මේ බණ්ඩ රොබෝ යන්ත්‍ර මගින් තමයි මේ කර්මාන්ත ශාලාවේ වැඩ ගොඩක් සිද්ධ වෙන්නේ. එතකොට මේ වලට වාසි සහ අවාසි තියෙන අපි ඒක මේ මාතෘකාව යටතින් කතා කරනවා. මට කියන්න ඕන මුත්තේ වර්තමානයේ කර්මාන්ත ශාලාවල බහුතරය නැත්නම් සියලුම කර්මාන්ත ශාලා මේ තොරතුරු හා sannivedana තාක්ෂණයෙන් තමයි පටන් ගන්නෙ. ඒ කියන්නේ සේවකයාගේ පැමිණීමේ සිට අපි සටහන් කරගන්නේ මේ තොරතුරු හා sannivedana තාක්ෂණයේ භාවිත කරලා. උදාහරණයක් පුතේ මොකද්ද? ඇඟිල්ල තියන්නේ fingerprint එක. දැන් ඉස්සරණම් අපි වැඩපොළකට ගිහම අපි කියන්නේ පොතේ අස්සම් කරනවා. නමුත් දැන් එහෙම නෑ. හිතන්නකො අටහමාරට යන්න තියෙන එකට අපිට 9ට ගිහිල්ලා අටහමාරට ආවගෙන අස්සන දාන්න පුළුවන්. හැබැයි මේ ක්‍රමවේදය ඔස්සේ එහෙම බෑ. අපි ගිහිල්ලා අපි ඇඟිලි සලකුණ තියෙන වෙලාවට තමයි මේක අපි යන වෙලාව සටහන් වෙන්නේ. එතකොට ඒ වගේ නවීන ක්‍රමවේද මේ තොරතුරුහා sannivedana තාක්ෂණය ඔස්සේ අපිට ජනනය වුණා. හොඳයි. ඒ ඇවිල්ලා කර්මාන්ත ශේෂ්ත්‍රය. ඊළඟට අපි තුන්වෙනියට කතා කරනවා. මේවල සම්පූර්ණ වීඩියෝ මම පන්තිය තුලදී පෙන්වන්න. අපි ඊගාට තුන්වෙනියට පුතේ කතා කරනවා. අපි ඊරාජ්‍ය ගැන කතා කරා. කර්මාන්ත ශේෂ්ත්‍රය කතා කරා පුතේ. තුන්වෙනියට ව්‍යාපාර ශේෂ්ත්‍රය. ව්‍යාපාර ශේෂ්ත්‍රය. ව්‍යාපාර ශේෂ්ත්‍රය. ව්‍යාපාර ශේෂ්ත්‍රය. හොඳයි. ඒ කියන්නේ පුතේ අද ඇත්තටම විද්‍යුත් ව්‍යාකරණ තියෙන්නේ. දැන් ඔබ දන්නවා ඔබ අහලා ඇති www.ebay.com පිටරට ආශ්‍රිත වෙබ් අඩවියක්. අපිට පිටරටකින් බඩු ගෙන්න ගන්න පුළුවන්. ඊට පස්සේ aliexpress.com එකක් පිටරට ආශ්‍රිත වෙබ් අඩවියක්. ඊට පස්සේ පුතේ ලංකාවේ තියෙන ඉතාම ප්‍රසිද්ධ වෙබ් අඩවියක් දරස් ලැප් එකකුත් තියෙන්නේ. අපිට පුළුවන්, ඒ කියන්නේ අපිට වෙළඳපොළට යාමට අවශ්‍ය නැහැ. අපිට පුළුවන් අපේ නිවසේ සිට භාණ්ඩයක් මිලදී ගැනීම සිද්ධ කරන්න. ඒ කියන්නේ ව්‍යාපාර කටයුතු සියල්ල නිවසේ ඉඳන් කරගන්න පුළුවන් අපිට. ඊට පස්සේ පුතේ අපි ඒ විදිහට ව්‍යාපාර ගැන කතා කරමු. ව්‍යාපාරය කියන්නේ මේ සියලුම මාතෘකා පුතේ මෙතෙන් කතා කරලා ඉවර වෙන්නේ නැහැ. මේ මාතෘකාවකට දීර්ඝ නිර්වචනයක් එනවා ඔයාලට. ඒ නිසා ඒක අපි එතකොට කතා කරමු. මෙයා අංක 3 ව්‍යාපාර ශේෂ්ත්‍රය. ව්‍යාපාර ශේෂ්ත්‍රය. ඊට පස්සේ අංක 4 විනෝදාස්වාදයේ සඳහා. ඒ කොහොමද විනෝදාස්වාදයේ සඳහා? හොඳට කල්පනා කරලා බලන්න පුතේ. ඔයාගේ තේ තියෙන උපකරණයක් ඔයාගේ විනෝදාස්වාදයේ සඳහා භාවිත කරනවා. ඒ කොහොමද? ඔයා Android phone එක හෝ මොකක් හෝ දුරකථනය අරගෙන එක්ක App Store එකට නැත්නම් Play Store එකට ඒ වගේ ගිහිලා, දැන් මේ දවස්වල ජනප්‍රිය ක්‍රීඩා තියෙන ඔය ළමයි
කරන්නේ PUBG කියනවා. අනමනම් එහෙම ක්‍රීඩා තියෙන්නේ. ඒ වගේ විනෝදාස්වාදයේ සඳහා ක්‍රීඩා කරනවා. හැබැයි ඒකේ නොදුටු පැත්තක් තියෙනවා. අපි මේ පාඩම තුළදී අපි ඒකත් කතා කරනවා. මේ වගේ හිතකරට වගේම අහිතකර පැත්තක් තියෙනවා මෙන්න මේ විනෝදාස්වාදයේ සඳහා. එක තමයි ඇඩික්ෂන්. ඒ කියන්නේ ඇබ්බැහිවීම. ඔයාට ඒකෙන් ගැලවෙන්න බැරුව යනවා. ඒ නිසා මම ඔයාලට යෝජනා කරනවා ඔය වගේ ඔය විශේෂ ගේම් තියෙනවා නම් එහෙම ඔය Free Fire, PUBG අනම්මන ඒ වගේ එක වහාම නතර කරන්න. මොකද ඒක ඔයාට පාලනය කරගන්න බැරි වෙයි. ඊට පස්සේ ඔයා දන්නවා virtual reality box කියලා එකක්. VR box කියලා කියන්න පුතේ. අපි මෙහෙම ඇස් දෙක දාගන්න එක මම පින්තූරයක් පෙන්වන්න. මේ VR box ඒ වගේ පුළුවන් අපිට. රිමාන්ඩ් නැත්නම් live සජීවී අත්දැකීමක් විඳගන්න. දැන් film hall එකේ 3D film තියෙන්නේ. අන්න ඒ වගේ විනෝදාස්වාදයේ සඳහා අපිට විශාල දේවල් තියෙනවා. ඊට පස්සේ අපිට ඔව් Clash of Clans අනම්මනම් එහෙම තියෙනවා. ඒ කියන්නේ ගේම් ගන්න එපා කියනවා නෙමෙයි. මේකේ ඔයාලා නදනවත් ඔයාලා මේකට පොතේ ඇඩික්ට් වෙනවා, ඇබ්බැහි වෙනවා. එතකොට ඔයාලා ගලව ගන්න හරි අමාරුයි. එතකොට ඔයාගේ අර වටිනා කාලෙමයි ඒකෙන් නැතුව යන්නේ. මම අර නැවත නැවත කියන්නේ මේ වටිනා කාලෙන් අපි අනිවාර්යෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන. සහ මේ සමහර ඒවා වලින් හිතට එන ආකල්ප හරි නැහැ. ඒ වගේමද වැඩිදුර නිර්වචනයක් මම පන්තියේදී කරන්න. ලියන්න අංක 5. අංක 5. අංක 5 පුතේ. ගමනාගමනයේ සඳහා. ගමනාගමනයේ සඳහා. ගමනාගමනයේ සඳහා ගමනාගමනයේ සඳහා ගමනාගමනයේ සඳහා හොඳයි පුතේ. මේ ගමනාගමනයේ සඳහා කියවොත් මම සරල උදාහරණයක් කියන්න. දැන් ඔබ සියලු දෙනා දන්නවා pick me කියන ඇප් එක. pick me කියන ඇප් එකක් තියෙනවා. ඒක ඉතාම සරලයි. ඔයාලා play store එකක් ගහලා බලන්න pick me කියලා. PICKME. මේ pick me ඇප් එකෙන් අපිට පුළුවන් මේක දැන් ලංකාව පුරාවටම ක්‍රියාත්මකයි. අපිට පුළුවන් අපිට ගමනක් යන්න ගෙදරටම වාහනයක් ගෙන්න ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉස්සර ක්‍රම වේදී හිතලා බලන්න. අපි කොහේ හරි යන්න ගියොත් එහෙම අපි අනිවාර්යයෙන් ටවුන් එකේ තියෙන වාහන පාකින් එකට ගිහිල්ලා එතනින් වාහනය හයර් එකට කතා කරලා අන්න ඒ ආකාරයට තමයි ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. නමුත් පුතේ දැන් ඒ ආකාරයට සිද්ධ වෙනකොට ආට විවිධ වංචාවලට අහුවෙන්න පුළුවන්. එතකොට එකන දැන් උදාහරණයක් විදිහට ගත්තාම දැන් හොඳ නැල පැලඳලා ඉන්නවා නම් එහෙම සමහර වෙලාවට ගාන වැඩි වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය කොට කලිසමක් දාගෙන නෑ සාමාන්‍ය විදිහට ගියොත් එහෙම ගාන අඩු වෙන්න පුළුවන්. වෙනුමිනුත් එහෙම තීරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ වචා වීමට තියෙන ඉඩකඩ වැඩි. නමුත් මේ ක්‍රමවේදයේ ඔස්සේ පුතේ විද්‍යුත් ක්‍රමවේදයේ ඔස්සේ වාට කවුරු මොන තරාතිරමේ කෙනා මේ කැණවුම් කරත් නැත්නම් මේ ගමන බුක් කරත් ඒ මුදල එහෙම්මම තමයි. තොර ගමනාගමනය සඳහාත් මේ තොරතුරු හා සංවේදන තාක්ෂණය භාවිත කරනවා. විදේශ සංචාරවලදීත් එහෙමයි. උදාහරණයක් විදිහට පුතේ අපි දැන් ගත්තාම හිතන්නකෝ විදේශ රටකට යනවා කියලා. අපිට මේ විදේශ රටකට යන්න අපිට ගෙදරින් ඉඳන් ටිකට් බුක් කරගන්න පුළුවන්. ගෙදරින් ඉඳන් ටිකට් බුක් කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ කෝච්චියක හරියන්න කියලා. මම කෝච්චියේ ඊටාම ලස්සන ගමනක් ඔය බදුල පැත්තේ එහෙම අපිට ඔන්ලයින් බුක් කරගන්න පුළුවන්. ඔන්ලයින් මුදල් ගෙවලා එහෙම දු කර ගන්න පුළුවන්. ගමනාගමනය සඳහා දැන් මේව ගැන වෙනවන්ම කතා කරනවා. ලියන්න ඊගාව. ඊගාවට කෘෂිකර්මාන්තයේ සඳහා කෘෂිකර්මාන්තයේ සඳහා
කෘෂිකර්මාන්තය සඳහා. කෘෂිකර්මාන්තය සඳහා. කෘෂිකර්මාන්තය සඳහා. හොඳයි පුතේ, කෘෂිකර්මාන්තය කියන එක ගත්තම දැන් ඔයා දන්නවා නවීකරණය කරපු ඔය බිත්තර වී කියලා කියන්නේ අලුත් තාක්ෂණ ක්‍රමවේදයන් ඔස්සේ නවීකරණය කරපු බිත්තර වී තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉස්සර කාලේ පැලකුරු සමහර වෙලාවට පැලවෙනවා, සමහර වෙලාවට ස්වභාවික ආපදා මත නැති වෙනවා. දැන් කාලේ තියෙන නවීන බීජ පුතේ එහෙම වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඒ ඵලදාම අපිට ගන්න පුළුවන්. සහ දැන් හිතන්න ගොයම් කපනවා කියලා කුඹුරු තියන අය ඕක දන්නවා. දැන් මාත් මේ ටිකේ පොඩ්ඩක් ඔය කුඹුරු වැඩවලට බැහැලා ඉන්නවා. මේ එතකොට ඒක හරි විනෝදජනකයි, හරි හිතට සතුටක් එනවා මේ වැඩ. ඔයාලත් නිකන් ඉන්නවා නම් ගෙවල් වල කුඹුරු තියනවා නම් කියලා බලන්න. ඇත්තටම අපේ පැත්තේ නම් කුඹුරු තිබ්බේ නැහැ. නමුත් කුඹුරු තියෙන පැත්තකට ගිහිල්ලා මම අර ෆොටෝස් එහෙම දාලා තිබ්බේ. එහෙම. එතකොට මේ කුඹුරු වල පුතේ දැන් ගොයන් කපන දෙල එකක් කරන්නේ. ගොයන් කපන එක සාමාන්‍යයෙන් හිතන්න අක්කරයක විතර ප්‍රදේශයක ගොයන් කපා ගන්න අනිවාර්යෙන් මිනිස් ශ්‍රමය ගත්තොත්. දැන් ඇත්තට ගොයන් කපන විදිය දන්නවනේ පුතේ. දෑකැත්ත අරගෙන ගොයන් කපන්නේ. මම ඒකේ වීඩියෝ එකක් තවට පෙන්වන්න. හොඳයි, මම සුළු මාතෙන් පෙන්වන්න. අපි අතින් අරගෙන තමයි ගොයන් කපන්නේ. නමුත් මේ වර්තමානයේ එහෙම නැහැ. ඔයාලා සුනාමි යන්ත්‍රය, බූට් මැෂින් කියා තියෙනවා. ඒ යන්ත්‍ර වලින් අපිට දැන් උදාහරණයක් විදිහට හිතන්න අක්කරයක විතර කුඹුරු ප්‍රමාණයක් අපි අතින් කපන්න ගියොත් එහෙම සාමාන්‍යයෙන් අඩුම 10ක් 15ක්වත් ඕන වෙනවා ශ්‍රමයක් පිරිසක්. නමුත් මේ යන්ත්‍ර වලින් පුතේ එහෙම නැහැ. අපිට එක යන්ත්‍රයයි හිතන්නකො 10 15ක් අරගෙන දවසක් අරගෙන මේක කරනවා කියලා. නමුත් අපිට එහෙම නැහැ. එක යන්ත්‍රකින් අපිට පැය කීපයකින් මේ වැඩේ කරගන්න පුළුවන්. තමයි විවිධ අදහස් දානවා සර්. වීගෝනේ අරන් ගිහින් අම්මෝ වීගෝනේ අරන් යනකොට ඉතින් එක අමුතුම සතුටක්. හොඳයි, අපි එනම් ඒක ලිව්වා. කෘෂිකර්මාන්ත ශේෂ්ත්‍රය ලියාගන්න ඊගාව එක කෘෂිකර්මාන්තය සඳහා එක ලිව්වා ඊගාවට. අන්න අද කාලේ පුතේ මම හිතනවා මේ මිනෝංගොඩ පැත්තේ ළමයින් PCR කරන්න ඇති. අපි නම් කරා අයියේ. මේ ඇත්තට මේ ගැටලු උනේ අපි මේ 10 11 පන්ති වල නෙමෙයි, උසස් පෙළ පන්තියක ගැටලුවක් වෙලා ඒ සඳහා උසස් පෙළ පන්ති වල අයයි අනම්මනම් ඔක්කොම සියලු දෙනා PCR කරා. නීර්ගමන මේක උනේ මිනුවන්ගොඩ. එතකොට මට ඇත්තටම කොරෝනා තිබ්බේ නැහැ. එහෙම තිබ්බත් බයත් නැහැ. කොරෝනා නැතිකොට අපි සියලු දෙනාටම ගුරුවරු කිසිම ගුරුවරයෙක් තිබෙන්නේ නැහැ, කිසිම ළමයෙක් තිබෙන්නේ නැහැ. එක ළමයෙක් ඇවිල්ලා තමයි ඔය ගැටලුව වෙලා තියෙන්නේ. නමුත් ඒකත් දැන් ඒ කියන්නේ කිසිම කෙනෙක්ට තිබෙන්නේ නැහැ පිළිබඳ බයෙන්ද දෙයක් නැහැ. එතකොට මේ වර්තමානයේ හිතන්න දැන් ඉස්සර කාලේ උණක් හැදුනා නම් කවුද දන්නේ කොරෝනා කියලා. දැන් හිතන්න දැන් මේ අතීතයේ ඕන තරම් විවිධ ලෙඩවල මිනිස්සු මැරෙනවා. නමුත් කොයි ලෙඩේද කියලා අඳුරගන්න ක්‍රමයක් නැහැ. සමහර වෙලාවට කියනවා සෙමහිර වෙලා මැරුණා කියලා කියනවා, සමහර වෙලාවට හුස්ම හිර වෙලා මැරුණා කියනවා, සමහර වෙලාවට උණ වැඩි වෙලා මැරුණා කියනවා. අන්න ඒ වගේ හේතු කියනවා. ඒස නිශ්චිතවම මෙන්න මේ රෝගය නිසා මෙහෙම වෙලා මැරුණා කියන්නේ නැහැ. නමුත්
අද තියෙන තාක්ෂණේ බලන්න පුතේ දැන් ඔය කොරෝනා වල පරීක්ෂණය කරන්නේ දැන් මෙහෙම මේ නාහින් දානවා ඒක ඇත්තටම රිදෙන්නේ නැහැ ඇත්තටම රිදෙන්නේ නැහැ ඒක නිකන් අර කොටන් බඩ් එකක් කියන්නේ කොටන් බඩ් එකක් වගේ නාහින් දානවා මේ මෙතන ඉඳන් මේ මෙතන අපේ මේ උගුර තියෙන්නේ අන් එතෙන්ට යනකන් දාලා අන්න එතනින් සේව පටලයක් ගන්නවා දැන් ඒ සීම පටලිය අරගෙන තමයි පුතේ එයා තීරණය කරන්නේ මේ වෛරසය ආසාද වෙලා තියනවද තව වෛරස තියනවද ඒ වගේ බලන්න මේ තාක්ෂණය කියන්නේ පෙච්චර දියුණුවද කොතරම් දියුණුවද හැබැයි මෙහෙම දෙයක්ත් තියනවා අද කාලේ දැන් ඇමරිකාවේ ඉඳන් ලංකාවට මිසයිලයක් යන තරමට තාක්ෂණය දියුණුවයි කිලෝමීටර් 10 ගානක ඉඳන් ඇත තියෙන කෙනෙක්ව ආයත දින රටක්ව තත්පර ගානකින් විනාශ කරන්න පුළුවන් නමුත් පුතේ මේ ඇහැට පේන්නේ නැති වෛරස් එක තමයි විනාශ කරගන්න බේතක් හදන්න බැරුණා. එහෙම දෙයක්ත් තියෙනවා. හොඳයි. එතකොට මේ තාක්ෂණයේ ඔස්සේ පුතේ ඇත්තටම අද කාලේ කෙනෙක් දැන් හිතන්න අසනීපුණා කියලා. අසනීපුලා අසනීපුලා ස්පිටාලෙකට ගියාම පුතේ ඇත්තටම මැරෙන්න තියෙන ඉඩකඩ අඩුයි. මැරෙන්න තියෙන ඉඩකඩ අඩුයි. අයියේ එච්චරට තාක්ෂණයේ දියුණුව මම වට කලනුත් කියව මතකන මා ගිය අවුරුද්දේ දවස් කීපයක් ඉස්සරහින්ද එහෙම නේ පොඩි ගැටලුවක් වුණා කියලා එතකොට අන්න ඒ වගේ තාක්ෂණය කියන්නේ ඉතාමත් දියුණුවයි දැන් හොඳයි ලියන්න පුතේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ සඳහා අංක 7 සෞඛ්‍ය ශාස්ත්‍රයේ සඳහා සෞඛ්‍ය ශාස්ත්‍රයේ සඳහා සෞඛ්‍ය ශාස්ත්‍රයේ සඳහා අංක 8 අංක 8 අංක 8 හොඳයි අපි මේ දැන් කරන්නේ අන්න ඒ වගේ දෙයක් දැන් කවුද දැන් ඇත්තටම මේ මෑතක් වෙනකන් මේ ප්‍රමේය ගොඩක් අය විශ්වාස කරේ නැහැ නමුත් අපි නම් ඔයාට මතක ඇති මාර්තුල ඉඳන් මේ ඔන්ලයින් වැඩේ කරා. එතකොට මේ අධ්‍යාපනයේ බාන්න දැන් මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වය අනුව පිරිසක් එක්ස්ප්‍රස් කරන එක අවදානම්. විශාල නීති තියෙනවා. ඩිස්ත්‍රික් එකකින් ඩිස්ත්‍රික් එකට මාරු වෙන්න බෑ. එච්චර තියා මලකෙතරටත් යන්න පුළුවන් පහක් දෙක වගේ අඩු ප්‍රමාණයක්. ඒ කියන්නේ මැරිලා තියෙන කෙනා හැර ඒ ළඟම ඥාතියෝ කියන්නේ හතර දෙන්නට විතරයි පුළුවන්. විවාහ මංගල උත්සවයක් පුළුවන්. අනිත් හැම පාටියක්ම කැන්සල් කරලා ට්‍රිප් ඔක්කොම කැන්සල්. ඒ වගේ තියෙන වෙලාවක පුතේ මේ අධ්‍යාපනය කියන එක බලන්න කිසිම සෙනගක් එක්රොස් වෙන්නේ නැහැ. සියලු දෙනාම තමන්ගේ නිවසේ සිට හැබැයි අර පන්තිය කරන තරම් ගුණාත්මක භාවයකින් පන්තිය කරන තරම් ප්‍රායෝගික භාවයකින් නැති වෙන්න පුළුවන්. නමුත් අපිට මේ තියෙන වෙලාවේ හැටියට හොඳම විසඳුම තමයි මෙයා. මේ ක්‍රමවේදය. දුරස්ථ අධ්‍යාපනය, ඔන්ලයින් ලර්නින්. ඒ වගේ පුතේ මේ ක්‍රම වලින් අපිට නැත්නම් මේ අලුත් ක්‍රම නිසා අපේ අධ්‍යයන ශාස්ත්‍රය සෑහෙනට දියුණු වෙලා තියෙනවා. ලියන්න අවසානයේ අධ්‍යාපන ශාස්ත්‍රය අධ්‍යාපන ශාස්ත්‍රය අධ්‍යාපන ශාස්ත්‍රය හොඳයි පුතේ දැන් අපි මේවා ගැන එක කතා කරමු දාගන්න මාතෘකාව පළවෙනි මාතෘකාව මෙන්න මෙයා ඊ රාජ්‍ය ඊ ගවර්න්මන්ට් පළවෙනි මාතෘකාව ඊ රාජ්‍ය ඊ ගවර්න්මන්ට්
ඊ රාජ්‍ය ඊ ගවර්න්මන්ට් ඊ රාජ්‍ය ඊ ගවර්න්මන්ට් ඊ රාජ්‍ය ඊ ගවර්න්මන්ට් ළමයි විවිධ අදහස් දාලා තියෙනවා දැන් කට්ටියගේ මයික් ඔෆ් කරලා තියෙන දැන් පන්තිය නම් මෙලකට අපි හොඳ සංවාදයක් ගිහින් මේ වගේ පාඩමක් යනකොට නමුත් මේ සයිට් ප්‍රකාශය ඔස්සේ අපිට ලොකුවට විහිළු කරන්න බෑ කෙනෙක් නගරල ප්‍රශ්න අහන්න බෑ ඒ වගේ ප්‍රසිද්ධිය බයින්ද බෑ දැන් පන්තිය නම් ඔයාලා දන්නවනේදී මෙතන එහෙම තින් අර ටිකක් අතීම වැදගත් දැන් ඔයාලත් පන්තිය ඉන්නා වගේ නෙමෙයි ගෙදර ඉන්න ඇත්ත කතාවේ කෙනෙක් පන්ති ඉන්නකොට එහෙට හැරනවා මෙහෙට හැරනවා ට්‍රින්ගම් හපනවා නැත්නම් යාළුවට මොක් කරනවා ඒ වගේ. නමුත් gedara hari shantha daanta vidiyata ahimsaka lamayek oyai innawa. මාත් එහෙම තමයි. පන්ති ඉන්නා වගේ නෙමෙයි gedara ඉන්නකොට. හරිද? ළමයි ඉතින් කීයද මොනවද බලමු. ළමයි අදහස්. වේගනේ. වෙලකට අඩියක්වත් තියලා නැහැ. නිකන් ඉන්න එක වෙලකට බලන්න අනිවාර්යයි. එක වෙනම සතුටක් තියෙනවා. ගොයන් කපන යන්ත්‍රයක් උදේ ඇත්තමද? ඒක මට පැහැදිලි නෑ. එක ළමයෙකුත් PCR කරලාලු. සුබ පැතුම්. නියමයි සර් හොඳයි. හොටෙල් වල වෙඩින් ගන්න බෑනේ. වෙඩින් ගන්න බෑයේ. සෙනග එක්ස්ප්‍රස් කරන්න බෑනේ. ඔව්. වීඩියෝ එකකෝ කියලා අහලා තියෙන පුතේ කොයි වීඩියෝ එකද? හොඳයි. ඇත්තටම මේ නම මේ මේක පාඩමට අදාළ දෙයක් නෙමෙයි. මේ අලුත් තාක්ෂණය ඔස්සේ මේ කියන්නේ අපි අධ්‍යාපන ක්‍රමයේදී කියන්නේ මම නම් කියන්නේ හැමෝටම ડોක්ටර්ස්ලා වෙන්න හැමෝටම ඉංජිනේස්ලා වෙන්න එහෙම කියන්නේ නැහැ. ඇයි? මම කියන්නේ ඔයාගේ හිතේ තියෙන යම් කිසි තැනක් අන්න ඒ දේ ඔයා සුපර්ස්ටාර් කෙනෙක් වෙන්න. උදාහරණයක් ඉදිරියට ගන්න ඔයා හරි ආසයි ගෘහ නිර්මාණ ශිල්පියෙක්ට. ඔයා හරි ආසයි වඩු කර්මාන්තයට. වඩු කර්මාන්තියව සුපර්ස්ටාර් කෙනෙක් වෙන්න. ඒ කියන්නේ නිකන් අර ඒ දිනෙදා බිහිට වඩු වැඩ එහෙම නෙමෙයි. වඩ පුළුවන් අලුත් තාක්ෂණේ භාවිතා කරලා, වෛද්‍යනක භාවිතා කරලා නව ගෘහ භාණ්ඩ අලුතෙන් හදලා ඒවන් අලෙවි කරලා ලොකු ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. ඒ නිසා පුතේ කිසිම රස්සාවක් පහත් කියලා එකක් නැහැ. ගොවිතැන උනත් එමය. ගොවිතැන කියන්නේ අපේ ආදිකාලීන තිබ්බ ඉතාමත් වැදගත් රස්සාවක්. මේකත් අපිට පුළුවන් අපි අලුත් දැනුම භාවිතා කරලා ඒ කියන්නේ අපිට දැන් රැකියාවක් කරන්න පුළුවන් උනත් කරන්න පුළුවන්. දැන් ඔයාලත් ඔය ගෙදර වත්තේ මොනව හරි වගා ගන්න. ඒ විදිහට. ඒකත් ඉතාමත් හොඳ වැඩක්. මොකද අපිට කන්නේ එතකොට කඩෙන් සල්ලි දීලා ගන්න ඕන වෙන්නේ නැහැ. හොඳයි. මැසේජස් හෝ ගාල ළමයි ගෙම්බල මොනවද කියලා. මේ සමහර අය වෙලකට අඩිය තියලවත් නැහැලු. එපා වෙනවා gedare indala. එපා වෙනේ නැහැ gedela මන්නශීපේ ඔය මේ බස්නායක පළාතේ සබරගමුවට පැනලා සබරගමුවෙන් වයඹට පැනලා වයඹෙන් උතුරු මැදට පැනලා වන්නම් මේ තේ වැවමත් දානවා ඒ වුණාට ඉතින් නීති විරෝධී ආමිකට යන්න ආමිකත් හොඳයි පුතේ ආමිකට මේ මම මේක අහපු නිසා මම මේකට කෙටි උත්තරයක් දෙන්න ආමිකට යනකොට ඔයාලා නිකම්ම යන්න එපා ඔයාලා ඒ ලෙවල් ඉවර වුණාට පස්සේ KDU කියලා දෙන කොතලාවල ඩිෆරන්ස් යුනිවර්සිටි මේ KDU එක හරහා ඔයා උපාධියකුත් එක්ක යන්න උපාධියකුත් එක්ක ඔයා ආමිකට යනකොට කෙලින්ම ඔයා ඉහළ රෑන්ක් එකකින් පටන් ගන්න. ඉහළ රෑන්ක් එකක් කියන්නේ ලැබෙන වරප්‍රසාද ලැබෙන පිළිගැනීම අය අහන්න දෙයක් නැහැ නියමිතම නියමයි. PCR කරද්දි දැන්න සනීපේ කොහමද? සනීපේම ලොකු කේස් එකක් නැහැ ළමයි නිකන් අර කිචි ගෑනා වගේ විතරද දැනන්නේ. මේ ළමයි අහනවා සර් කැඳි මම කැමති කියන්නේ මට පුතේ. ස්වයංපෝෂිත ආමිකය පිහිටන දුරද අනිවාර්යෙන්.
ඇයි සර් පොලිස් නැද්ද? පොලිසියෙන් ඉන්නව ඒ වුණාට එහෙම මෙහෙම බෝඩර් එකට පනින්න පුළුවන්. හොඳ අනිත් මැසේජ් ටික මම මේ කියලා කරන. මම කියන්නේ කොහොමද මට පාවිලා නැහැ. දාගන්න මාතෘකාව ඊ රාජ්‍ය ඊ ගවර්න්මන්ට්. ඊ ගවර්න්මන්ට්. මැසේජස් එනවා අක්ක දිගට. ඊ ගවර්න්මන්ට්. ඊ රාජ්‍ය ඊ ගවර්න්මන්ට්. හොඳයි පුතේ මේ ඊ රාජ්‍ය කියලා කියන්නේ මොකද දන්නවද? ඊ රාජ්‍ය කියන්නේ රජයක්. ගවර්න්මන්ට් එක රජයක්. මේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය භාවිත කරලා තමන්ගේ රටේ ඉන්න පුරවැසියන් සමග සමාගම් සමග සහ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන සමග සම්බන්ධතා පැවැත්වීම අපි ඊ රාජ්‍ය කියලා හඳුන්වනවා. අපි එක ලියගමු ඊ රාජ්‍යයේ නම රජයක් 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 තොරතුරු හා රජයක් තොරතුරු හා රජයක් තොරතුරු හා සංනිවේදන තාක්ෂණය භාවිතා කොට රජයක් තොරතුරු හා සංනිවේදන තාක්ෂණය භාවිතා කොට මේ ළමයි කියන ඒවාට හිනා යනවා. මම පස්සේ කියවන්නම් ඒක. රජයක් තොරතුරු හා සංනිවේදන තාක්ෂණය භාවිතා කොට තම රටෙහි පුරවැසියන් තම රටෙහි පුරවැසියන් කොමා සමාගම් කොමා රාජ්‍ය නොවන සංවිධාන සහ වෙනත් රටවල් සමග සම්බන්ධතා පැවැත්වීම වෙනත් රටවල් සමග සම්බන්ධතා පැවැත්වීම වෙනත් රටවල් සමග සම්බන්ධතා පැවැත්වීම මෙසේ හඳුන්වයි. මෙසේ හඳුන්වයි. පයිලට් කෙනෙක් වෙන්න හොඳයි. පයිලට් කෙනෙක් වෙන්නත් අපිට ඇයි මාර්ගය මම කියලා දෙන්න ඔය මම පන්තිදී අහන්නට. පොලිසියත් හොඳටම හොඳයි. මොකද දැන් ඉස්සර සාමාන්‍යයෙන් පොලිසියකට ගියා කියලා. ඉස්සර පොලිසියකට ගියාම සාමාන්‍යයෙන් හොඳ පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. නමුත් දැන් බාන පොලිසියකට ගියාම ඊටාම වැදගත් විදිහට හොඳ පිළිගැනීමක් ලැබෙනවා. මොකද
දැන් ගොඩක් ඉන්න පුතේ අධ්‍යාපනය සමග ඒ කියන්නේ ඉගෙනගෙන ගියක් නිලධාරියෝ ඉන්නේ. ඒ නිසා හොඳ සුබද පිළිගැනීමක් ඕන දෙයක් කතා කරලා කරගන්න පුළුවන්. සර් ඔක YouTube දාද්දී අර හොරෙන් පැන්නක් කෙනෙක් පොලිසියට ගියෝනේ නේද? වාහනයක් හදන්න මැෂින් වලට කොච්චර වෙලා යනවද? සාමාන්‍ය වාහනයක් පැය 3 4කින් වගේ ඔක්කොම ඉවර වෙලා යන්න කොහොමදක් යනවා පැය 8ක් 9ක් විතර. වල අන්මියුට් දාන්න වල අන්මියුට් දැම්මත් එහෙම මෙතන නිකන් දන්නවනේ. සර්ගෙද ට්‍රැක්ටර් එක මොන ට්‍රැක්ටරේද? දැන් බැලුව ට්‍රැක්ටරයක්වත් එලවන්න කියලා මොකද නැති ඉන්නේ නේද? ඇනවුස්මන්ට් කරන්න ආසයට. ලීනෙක පේන්නේ නැහැ. පුතේ වෙන්න බෑ. ලීනෙක පේනවා අනිවාර්යෙන්. ඔයාලට මේ දෙනකොට නෝට් එක මිස් වෙයි කියලා තමයි මේ විදිහට කරන්නේ. ආමි යුනිට් එකට හොඳයි. හමුදාවට යන්න ගෑන් ළමයට කමක් නැද්ද? නැහැ. තමන් ඒකට කැමති නම් දෙමාපියන්ගේ අවශ්‍යතාවය නැවන ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට මම කියන්නේ උපාධියක් සමග යන්න කියලා. උපාධියක් එක්ක ගියහම සෑහෙන පිළිගැනීමක් තියෙනවා. ළමයි කියන සර් අපි ගේම් ගහුවට වහ වැටෙන්නේ නැහැ. මම දන්නවනේ වාගේ වහ වැටෙන්නේ නැහැ. පන්තියේ තව වෙලාවකට ෆෝන් ගනනද ඔය ගේම් ගහ ගහ ඉන්නේ. මට පොඩක් වෙලා තියෙනවා. කොච්චර මම ෆෝන් නරන් තියනවද? aircraft maintenance engineer එකත් හොඳයි. හොඳයි. ඊරාජ් සම්බන්ධතාව පැත්තෙන් මෙසේ හඳුන්වන්නයි. හොඳයි පුතේ. දැන් අපි කතා කරමු රජයක් කොහොමද නැත්නම් අපේ රජයේ කොහොමද අපේ විවිධ ශාස්ත්‍රයන් එක්ක සම්බන්ධතාව පවත්වන්නේ කියලා. ලියන්න වෙනම තරුවක් දාලා රජයක් විසින් රජයක් විසින් සම්බන්ධතා පවත්වන රජයක් විසින් සම්බන්ධතා පවත්වන විවිධ කාණ්ඩයන් පිළිබඳව අපි බලමු රජයක් විසින් කොහොමද මේ විවිධ ජන කොට්ටාසයන් එක්ක සම්බන්ධතා තියාගෙන යන්නේ කියලා. පුතේ ඉස්සල්ලාම රජයක් විසින් සම්බන්ධතා තියාගන්නවා රජයක් විසින් පුරවැසියන් හට government to citizen කියලා. ලියන්න අංක 1. රජේ විසින් පුරවැසියන්ට
අපි ඉංග්‍රීසියෙන් කියනකොට government to citizen කියලා. මේකට අපි කෙටියෙන් හඳුන්වනවා G to C කියලා. ඒ කියන්නේ G එකෙන් පුතේ government කියන එක, 2 කියන එක, 2 කියන මේ 2 කියන එක මේ දෙකෙන් තමයි මේ 2 කියන එක නිරූපණය වෙන්නේ. Citizen කියන එක තමයි මේ විදිය. දැන් අපි ඊගාවට කතා කරනවා රජයක් විසින් පුරවැසියන්ට කොහොම වූ සේවාද සපයන්නේ කියලා. ලියන අංක 2 දෙවෙනි එක රජය විසින් වෙනත් රාජ්‍යවලට ඒ කියන්නේ අපිට මෙහෙම ගන්න වෙනත් රටවල් සමහර පාඩ ගන්නවා. රජය විසින් වෙනත් රටවල් වලට එකට අපි කියනවා government to government. Government. මේක දාන්නේ G to G කියලා කියනවා. G to G. Government to government. රජයක් විසින් තව රජයකට. Anda betul. Angka tuna. Rajya visin. Vyapara velat. අපි ඒකට කියනවා පුතේ ඉංග්‍රීසියෙන් government to business. ඒකට කියනවා කෙටියෙන් G to B government to business. රජය විසින් ව්‍යාපාරවලට G to B government to business. Rajasin Vyaparval, G to B, government to business. Avasan to Bhutte. Rajasin. Save a counter. රජය විසින් සේවකයන්ට government to employee. රජය විසින් සේවකයන්ට අපි ඒකට කියනවා G to E කියලා. ළමයි ප්‍රශ්න බලමු මොනවද කියනවා.
එයාටත් ඉංජිනේර කෙනෙක් ඒවල් මොන දේවල් පුතේ මැත්ස් කරන්න පුළුවන් බයෝ බයෝ බෑ මැත් සහ ටෙක් ගණිතය සහ තාක්ෂණ විද්‍යාව දරයි දෙකේ ආමි ඉංජිනේර කෙනෙක් වෙන්න මම අර කීප දිනම තමයි උපාධියකුත් එක්ක යන්න ඕන පන්ති ඉවරන වෙලාව මට ඇති කියලා හිතනකම් කරනවා අනික මම සාමාන්‍ය පන්ති එක වගේ මාසික දවස් 4ක් කරන්නේ නැහැ මම මාසික දවස් 6ක් කරනවා අදගෙන පහුගිය කාලේ කරපු ඉවර වෙන වෙලාව හරි වාහන වලට තියෙන වෙනම හදපු සිස්ටම් සොෆ්ට්වෙයාර් එක තියෙන නැත්නම් Windows එක නෑ වාහන වල තියෙන පොතේ වෙනම සොෆ්ට්වෙයාර් එකක් වාහන වල වැඩලා තියෙන ECU කියලා එකක් තියෙනවා Engine Control Unit කියලා මේ ECU එකට වෙනම firmware කියලා එකක් තියෙනවා ඒ කියන්නේ වෙනස් නොකරන ඒ කියන්නේ ස්ථිර සොෆ්ට්වෙයාර් එකක් ඒකෙන් තමයි වාහනේ රන් වෙන්නේ හිමීට කියන්නකො නෝට් එක කියනවා වේගය වැඩිද මම චුට්ටක් ස්ලෝ කරන්නම්කො සර් පිටිපස්සේ ස්ක්‍රීන් එක හදන්න පුතේ පිටිපස්සේ ස්ක්‍රීන් එක හදන්න මේකේ zoom එකේ settings වල තියෙන virtual background කියලා virtual background නම් ඒකෙන් හදන්නේ හොඳයි දාගන්න මාතව රජයේ විසින් පුරවැසියන්ට රජයේ විසින් පුරවැසියන්ට මතකව රජයේ විසින් පුරවැසියන්ට රජයේ විසින් පුරවැසියන්ට රජයේ විසින් පුරවැසියන්ට software engineer කෙනෙක් කරපොතේ අපිට පුළුවන් ආර්ට් සමග IT කරන්න පුළුවන් කොමර්ස් සමග IT කරන්න පුළුවන් තාක්ෂණ විෂය ධාරා සමග IT කරන්න පුළුවන් ඊට පස්සේ ගණිතය සහ විද්‍යා විෂය ධාරා අනුව IT කරන්නත් පුළුවන් ජර්මන් ටෙක් ගියාට කමක් නැද්ද කිසි ගැටලුවක් නැහැ පුතේ ජර්මන් ටෙක් කියන්නේ ඉතාම හොඳ පිළිගත්ත මේ ආයතනයක් ඒකේ තියෙන සහතිකයට ඒ කියන්නේ ලොකු රැකියාව වෙනදකොට එහෙම දේශීය සහ විදේශීය වශයෙන් ලොකු ඉල්ලුමක් තියෙනවා. කෝකට යන්නත් පුතේ ඉගෙනගෙන උපාධියකුත් එක්ක යන්න. එතකොට අනිවාර්යෙන් ඔයාලට හොඳ රැකියාවකට යන්න පුළුවන්. රජයේ විසින් ප්‍රෙසිඩන්ට්. හොඳයි. තරුවක් දාන්න ලියන්න. තරුවක් දාන්න ලියන්න. රජයක් විසින් රජයක් විසින් පුරවැසියන් හට රජයක් විසින් පුරවැසියන් හට රජයක් විසින් පුරවැසියන් හට රජයක් විසින් පුරවැසියන් හට සේවා සපයන ආකාරය පිළිබඳව රජයක් විසින් පුරවැසියන් හට සේවා සපයන ආකාරය පිළිබඳව රජයක් විසින් පුරවැසියන් හට සේවා සපයන ආකාරය පිළිබඳව පහතින් දැක්වේ. දැන් පුතේ මේවා මම මෙහෙම ලියලා කරාට අපි නිබන්ධනය දුන්නාට පස්සේ මෙච්චර ලියන්න නැහැ. දැන් අපිට ටියුට් එක දෙන්නත් අපිට මේ තියෙන තත් එක්ක අමාරු වෙන එක. රජයක් විසින් පුරවැසියන් හට සේවා සපයන ආකාරය පිළිබඳව පහතින් දැක්වේ. හොඳයි පුතේ. දැන් අපි බලමු රජය විසින් කොහොමද
පුරවැසියන්ට සේවා සපයන්නේ කියලා රජයක් විසින් කොහොමද පුරවැසියන්ට සේවා සපයන්නේ කියලා අපිට ගන්න පුළුවන් ඔයාලට මතකද හොඳට මතක් කරලා බලන්න රජය විසින් අපිට ඔයාට නිතරම රාජ්‍ය ආයතන නාමාවලිය බිල්පත් ගෙවීම් සේවා අපි එකින් එක ලියමු ලියන්න අංක 1 රාජ්‍ය ආයතන නාමාවලිය සහ 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 බිල්පත් ගෙවීම් රාජ්‍ය ආයතන නාමාවලිය සහ බිල්පත් ගෙවීම් ආශ්‍රිත සේවා බිල්පත් ගෙවීම් ආශ්‍රිත සේවා කසතින රූප එකට යොමු කරලා ලැප්ටොප් සයන්ස් ඉංජිනේර නෑ ඉංජිනේර පැත්තට මැච් කරන්න ඕන ඊට පස්සේ සර් ගියේ තිරුපති මම ගියේ ඒ ලෙවල් කරලා ඊට පස්සේ මම යුනිවර්සිටි දෙකකට ගියා එකක් තමයි සේජිස් කැම්පස් එක ප්‍රයිවට් එකක් ඊට පස්සේ කොළඹ පිටේ ඉසෝ මෙට්‍රෝ කැම්පස් එක ඒකෙන් උපාධිය නිම කරලා තමයි ඉසෝ මෙට්‍රෝ කැම්පස් එකේම යනවාරට උගන්නන ගම උපාධි සිසුන් සඳහා බාහිර දේශක විසිටින් ලෙක්චර්ස් කෙනෙක් විදිහටත් මම ක්‍රියා කරනවා රාජ්‍ය පුද්ගලික කිසි ගැටලුවක් නැහැ උපාධියක් තියෙනවා නම් අනිවාර්යෙන් හොඳ රැකියාවක් යන්න පුළුවන් ආමි සොෆ්ට්වෙයාර් පුළුවන් ආමි කියන්නේ ආමි එකේ IT එකට යන්න පුළුවන් ඒවියේෂන් සෙන්ටර් එකත් හොඳයි හොඳින් ඉන්නවනේ ඉතාමත් හොඳින් ඉන්නවා ජර්මන් ටෙක් එකේ තියෙන පුතේ මට තැන මතක නැහැ ඒ කියන්නේ මේ පොරොඩවත් හරි මරදාන හරි මට ඒක මතක නැහැ හරියටම සිංහල ටයිපින් කරන්න කීබෝඩ් එකේ හොඳයි ලියන්න අංක 2 අංක 2 අංක 2 වාහන බලපත්‍ර වාහන බලපත්‍ර අලුත් කිරීම සහ 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 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ වාහන බලපත්‍ර අලුත් කිරීම සහ වාහන බලපත්‍ර අලුත් කිරීම සහ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ දැන් ඔයා දන්නා පොතේ මෙන්න මේ දුරකථන අංකයට ඇමතුම් දුන්නහම අපිට රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ නෑ 119 එක 19 යනවා 19.90 මට ඒත් මතක නැහැ කියන්නේ. ඒ වගේ අංකයක් තියෙන්නේ.
රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය. 19 යනෝ කියන්නේ ඇම්බියුලන්ස් එක නේද? මම මතක නෑ ළමයි අංකේ. දැන් අංක පැටලලා තියෙන ඇයි දැන් මේ කොරෝනා කාලෙත් එක නිතරම ඇහෙන 19 යනුව 119 කියන එකනේ. ඒ ඔස්සේ අංක පැටලලා. එතකොට අපිට පුළුවන් මේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට එන්න. එතකොට රාජ්‍යයේ තියෙන සියලුම තොරතුරු අපිට දැනගන්න පුළුවන්. ඊට පස්සේ වාහන පත්‍ර අලුත් කිරීම මම ඔයාලට කිව්වා. ඊට පස්සේ අංක 3 දාගන්න. රජය විසින් පොතේ තියෙනවා දැන් එක එක නීති පද්ධති. ඊට පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ පුතේ මේ ආණ්ඩුවේ මොනවටද බලය තියෙන්නේ. ජනාධිපතිවස දැන් මේ මෑත කාලයේ ලොකු පෙරලියක් වුණා. 19 වෙනි සංශෝධනය ඊට පස්සේ 20 වෙනි සංශෝධනය කියලා ආයෙ තව ව්‍යවස්ථාවක් ගැසට් කරා. ඒ වගේ. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඊට පස්සේ පුතේ රටේ තියෙන නීති පද්ධතිය. දැන් ඔබ දන්නවා මේ මෑතකදී නිරෝධායන නීති පනත සංශෝධනය කරා. ඒ සංශෝධනය කරලා ඒකේ තියෙන නීති දැඩි කරා. දැන් උදාහරණයක් විදිහට හිතන්න 10 හරියට හරි 19 19 වට ඒක පැටලලා තිබ්බේ. දැන් උදාහරණයක් විදිහට හිතන්න ඔයා මාස්ක් එකක් දාන්න නැතුව ඔයා යනවා. ඔයා පොලිසියෙන් අල්ල ගන්නවා. පොලිසියෙන් අල්ල ගත්තට පස්සේ ඔයාගෙන් අහනවා කො මාස්ක් එක කියලා. ඔයා අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට ගත්තට පස්සේ මොකද කරන්න පුතේ? ඔයාව දින 14ක් නිරෝධායනය කරලා ඊට පස්සේ ඔයාට නඩුවක් පවරනවා. නඩුවක් පවරලා දැන් ඔයා උසාවියට ගිහිල්ලා කිව්වොත් එහෙම මම ඒක දැනන් හිටියේ නැහැ කියලා ඔයා ඒක පිළිගන්නේ නැහැ. මොකද පුතේ රටක ජීවත් වෙන පොරවැසියෙක් නම් අනිවාර්යෙන් නීතිය දැන සිටියොයි. නීතිය දන්නේ නැහැ කියන එක නිදහසට කාරණයක් නෙමෙයි. අනිවාර්යෙන් නීතිය දැනගෙන ඉන්න ඕන. එතකොට දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවානේ අපි කොහොමද නීතිය දැනගන්නේ කියලා. අන්න නීතිය දැනගන්න පුළුවන් අපේ ශ්‍රී ලංකා රජය නැත්නම් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ තියෙන වෙබ් අඩවියට ගිහිල්ලා මේ ලංකාව තුළ තියෙන නීති පද්ධතිය සියල්ලම ඒ ටු සෙඩ් අපිට බලා ගන්න පුළුවන්. එයා අංක 3 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ නීති පද්ධති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ නීති පද්ධති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ නීති පද්ධති හොඳයි පුතේ. අවසානික ශ්‍රී ලංකා සිතියම සහ සංචාරක ස්ථාන පිළිබඳව සංචාරක ස්ථාන පිළිබඳව ශ්‍රී ලංකා සිතියම සහ සංචාරක ස්ථාන පිළිබඳව. ඒ කියන්නේ පුතේ මේක නම් ඇත්තටම ලංකාවේ කෙනෙක්ට වැදගත් වෙන්නේ නැහැ. නමුත් දැන් උදාහරණයක් විදිහට හිතන්න ඇමරිකාව හෝ වෙනත් විදේශ රටක ඉඳන් ලංකාවට සංචාරකයෙක් එනවා කියලා. එතකොට පුතේ ඒ සංචාරකයාට ලංකාවේ වෙබ් අඩවියට ගිහිල්ලා පුතේ මේ ලංකාවේ තියෙන නීති පද්ධතිය දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම රටකින් රටකට නීති වෙනස් වෙනවා. රටකට නීති වෙනස් වෙනවා. සමහර වෙලාවට දැන් අපි ලංකාවේ යනතුරක් වුණා කියලා හිතන්න එක්ක දඩයක් ගෙව්වා නැත්නම් දෙපාර්ශවයත් කතා කරලා සුහදව වැඩේ ඉවර කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට හිතන්න මේක ලංකාවේදී නැතුව සෞදි අරාබිය වගේ රටක වුණා නම් එතකොට ඒ රටේ නීතිය බලපාන්නේ එක්ක කසපාර එහෙම නැත්නම් විවිධ වූ මිලේච්ඡ දඬුවම් තියෙනවා. එතකොට පුතේ අපිට පුළුවන් රටකින් රටකට යන්න කලින් මේ ලංකාවට විතරක් නෙමෙයි දැන් ඔයා හිතන්න ඔයා ලංකාවේ ඉඳන් රටකට යනවා කියලා ඔයාට පුළුවන් ඒ රටේ වෙබ් අඩවියට ගිහිල්ලා ඒ රටේ තියෙන නීති පද්ධතිය ඊට පස්සේ සිටියම ඒ සියලු තොරතුරු අපිට ගන්න පුළුවන්. දැන් බලන්න ඉස්සර සාමාන්‍ය පුතේ දැන් ඔයාලට එච්චර මතකයක් නැතුව ඇති මොකද ඔයාලා 2000
තුන් හතර පහ හය ඒ වගේ අවුරුදු වලනේ ඉපදිලා තියෙන්නේ 2006 විතරනේ මං හිතන්නේ 2006 පස්සේ වෙන්න ඇති. ඒ නිසා 2007 පහ ඒ වගේ ඉස්සර පුතේ සාමාන්‍යයෙන් ඔය ලංකාවට සංචාරයක් ගත්තාම දැන් ඔය මේ පාර ඉන්න කට්ටියගෙන් තමයි කියන්නේ සාමාන්‍ය ඒ පුරවැසියන්ගෙන් තමයි පාර අහන්නේ අතෙන්ට යන්නේ කොහමද අර ඒලගින් රීසින් අහනවා. නමුත් අද බාන්න පුතේ කිසිම සුද්දෙක් පාරක් අහන්නේ නැහැ. අයියේ පුතේ සුද්ද ලංකාවට එන්න කලනොත් ඔක්කොම ඉන්ටර්නෙට් එකෙන් බලලා අරොත් බලලා මැප් එක දාගෙන යන්නේ. අන්න ඒ වගේ. තාක්ෂණය ඔස්සේ ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙනවා. මේක ඇවිල්ලා චනුක මේ පෙන්සිල් කියලා සොෆ්ට්වෙයාර් එක. ඔන්ලයින් ක්ලාස් එක ආයෙ තියෙන දවස මම කියනවා. කොරෝනා නිසා ගෙදර වෙලා ඉපා වෙලා මට ඉපා වෙලා තියෙන ප්‍රගදෙත් වෙලා ඉඳලා. ඇයි එහෙම නීති වෙනස් වෙන්නේ? නීති වෙනස් වෙන පුතේ එහෙම තමයි. රටකින් රටකට නීති වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට ලංකාවේ හිටන්න ඔය මොකක් හරි හොරකමක් කරා කියලා මම මෙතන උදාහරණයක් කියන්නේ ඒක ඔයාලා සීරියස් ගන්න එපා. යම්කිසි හොරකමක් කරා කියලා එක්ක දඩයක් ඒ වගේ දෙයක් නැත්නම් වෙළඳ සැල් හිමියට අලාවක් හරි ලොකු ගැටලුවක් නොවේ විසඳ ගන්න පුළුවන්. නමුත් අරාබි රටක වුණා නම් එහෙම එක්ක ඒ තියෙන ඉතාලම මොනවද ඒවට කියන්නේ ඉතාමත් ක්‍රූර දඩුවන්නේ තියෙන එක්ක ඇඟිලි කපන්න නැත්නම් කස පාරවලන්නේ ඒ වගේ රටකින් රටකට නීති වෙනස් වෙනවා. ඔව් 2005 නේ හා 2005 අතර ඒ වගේ සෙට් එකක් ඉන්නේ. වලට එතන මතක නෑ සුනාමිය පස්සේ ඒ කියන්නේ 2004 වෙන සුනාමිය ආවේ මතකත් නෑ සුනාමිය ගැන. හරි. එතකොට පුතේ සංචාරක ස්ථාන දැන් හිතන්න විදේශිකයෙක් ලංකාවට එනවනම් ලංකාවේ වෙබ් අඩවිය මෙන්න මේ සංචාරක ස්ථාන. ඒ වගේ දැන් ඇත්තම කතාව වර්තමානයේ නම් මේ සංචාරක විහාරය කියන එක හොඳටම කඩා වැටලා තියෙන මේ කොරෝනා වසංගතය නිසා. හැබැයි ලොකු විශ්වාසයක් තියෙන පුතේ තව මාස කිහිපයක් යනකොට මේක යලි නගා සිටවන්න පුළුවන්. මයි ක්ලාස් තියෙන දවස මම කියන්න. හොඳයි. මේ ටික එහෙනම් පොඩ්ඩක් පාඩම් කරගන්න. මම ආයේ මේ සතිය දවසේ කායි පන්තක් කරනවා. ඒක ඔයාලට දැනුවත් කිරීම කරන්න. ඇත්තට පුතේ මේ ඔන්ලයින් ක්ලාස් වල තියෙන දැන් අපි බණ්ඩ විශාල ප්‍රමාණයක් කරා. නමුත් දැන් පන්තියට වැඩි ඔයාලට වෙහෙස වැඩි සාමාන්‍යයෙන් කියන්නේ ඔන්ලයින් පන්තියක් මනෝවිද්‍යාඥයෝ කියන විනාඩි 45ක් තමයි පුළුවන් කියලා. නමුත් විනාඩි 45 කැලෙන්ඩරවත් මදිනේ. එහෙනම් තමයි පැයකමාර පැය දෙක. ඒ කියන්නේ පැය දෙක ගානේ දවස් හතරක් නැතුව මම පැයකමාර ගන්න මම දවස් 6ක් කතා කරනවා. ඒ නිසා ඉංග්‍රීසි මීඩියම් නෝට් එක මම ටියුට් එකේම දෙන්නා. එහෙනම් පුතේ සියලු දෙනාටම සුබ රාත්‍රියක් වේවා. අපට එන තව දෙයක් කියන්න තියෙනවා. සියලු දෙනා පුතේ හෙට යනකොට අනිවාර්යෙන් මුඛාවරණ ඒ කියන්නේ මාස්ක් එකක් පළඳින්න. මොකද මාස්ක් එකක් පළඳින්න කියලා කියන්නේ පොලිසියෙන් බේරෙන්න තමයි තමන්ගේ ආරක්ෂාව. මොකද දැන් අර ඇවිල්ලා තියෙන දැන් මේ ප්‍රභේදයේ තියෙන මේ වෛරස් වල විවිධ කැටගරිස්. ඒතකොට දැන් ලංකාවට ඇවිල්ලා තියෙන ප්‍රභේදය ඉතාමත් දරුණු ගණයක. දැන් උදාහරණයක් විදිහට දැන් ඕක කෙළවලින් ව්‍යාප්ත වෙනවානේ. දැන් සාමාන්‍යයෙන් අපේ කෙළ බිඳුවක වෛරස් අංශු 1000ක් කලින් වෛරස් එකෙන් දැන් අපේ මතකන මාර්තු කාලේ බ්ලොක් ඩවුන් කරා. ඒ කාලේ කෙළ බිඳුවක වෛරස් අංශු 1000ක් තිබ්බනම් පුතේ දැන් තියෙන ප්‍රභේදයේ ඒ කටින් පිට වෙන කෙළ බිඳුවක මේ වෛරස් අංශු ලක්ෂයකට වැඩිපුර තියෙනවා. ලක්ෂයකට වැඩිපුර තියෙනවා. ඒ කියන්නේ හිතන්න මේකේ තියෙන දරුණු භයානකකම. මේක ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක පුතේ ප්‍රශ්නයක් වෙන්නේ මේ වයසක කට්ටියට. එන්න පුතේ සියලු දෙනාම ගෙවල් වලින් එළියට යන්න එපා. ප්‍රවේශමෙන් කාලය ගත කරන්න. සියලු දෙනාටම එහෙනම් පරිස්සමට ඉන්න. ආයේ ක්ලාස් තියෙන දවස ගැන මම දැනුවත් කිරීමක් කරන්නම්. සහ නිබන්ධනය ගන්න පුළුවන් දවස ගැන මම ගෲප් එකට දැනුවත් කිරීමක් කරන්නම්. අනිත් කාරණේ මම මේ පන්තිය නැවත විකාශනයේ ගෲප් එකට දානවා. ආපු නැති යාළුවෝ මේව යවන්න. ඉස්කෝලේ ළමයි ඉන්නවා නම් ඒව යවන්න. කිසිම ගැටලුවක් නැහැ. අලුත් ළමයි ඉන්නවා නම් මට WhatsApp එකට දාන්න. මම ඒක ගෲප් එකට ඇඩ් කරලා රෙජිස්ටර් කරගන්න. සියලු දෙනාටම ආයුබෝවන්. බුදු සරණයි. සුබ රාත්‍රියක් වේවා. පරිස්සමට ඉන්න.